සම්මා සම්බුදු සරණයි බෞද්ධ ගුවන්විදුලි ශ්‍රාවක පින්බර ඔබ සැමට සුපින්තුනි සීලාදී ගුණධම් වඩමින් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට මඟ කියන බෞද්ධ ගුවන්විදුලි දායකත්ව ධර්මානුශාසනාව උදෙසා අපගේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන මේ පුණ්‍යවන්ත ධර්ම මණ්ඩපයට වැඩම කොට වදාලා රදවඩුන්න ශ්‍රී මිහිඳු මහා විද්‍යාලයේ විදුහල්පති ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත අවසරයි පූජනීය රදවඩුන්නේ ඥානවිමල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අප සියලු දෙනාම දුහත් මුදුනත්ේ තබා සාදු නාද පවත්වමින් පිළිගනිමු සාදු 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 දොම්පේ පෙළහැළ සංස්කෘතික මධ්‍යස්ථානය සහ ඊට අනුබද්ධිත දේගායෝ ජේෂ්ඨ පුරවැසි සංවිධානය සහ අරලිය කාන්තා කාර්ය සංවිධානය මෙම උතුම් පින්කමේ දායකත්වයේ දරමින් කටයුතු කරන්නට දෙනවා. දායකත්වයේ දරන එම සදැහැති පුණ්‍යවන්ත පිරිස එලෙසින් සහිපත් කරමින් සද්ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම උදෙසා සාදු නාදයක් පවත්වා තුන් වතාවක් নমස්කාර පාඨය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින්ද්‍රයන්න් වහන්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමභන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. ආමභන්තේ සාධු සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡ
चन्तु देवता सद्धम्मं मुनि राजस्स सुनन्तु सग्ग मुक्खदं साधु 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 धम्म श्रवण कालो अयं भदंता धम्म श्रवण कालो अयं भदंता धम्म श्रवण कालो अयं भदंता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अहिंसकाये मुनयो निच्चं कायेन संगुतो कारुणिक वासनावंत पिन्वतुनि पिन्वतियनि मे पिन्वतुन सियलूम दिना मे वेलावेदी सूदानं वन्ने बलापुरत्तु वन्ने इतामत्म उतुम पिन्कमक सिदु करगन्नट तिलोगुरु सम्मा संबुद्धरजानन वहन्से लोक सत्त्वया केरहि भोम करुणावकिन् युक्तव देशना कोट वदाल उदारतर वु धर्मेन पुंचि बनपदयक तेरुम सहितव उदाहरण सहितव श्रवणय करण अरमुनक अति करगन तमाई मे पिन्वतुन सियलोम देना सूदानं वेला बलापुरोत्तु वेला इन्ने बहुम श्रद्धावकिन् उक्तव अद मे धर्म देशनावट दायकत्वे दरन्ने दोम्पे पेलहेल सांस्कृतिक मध्यस्थानय ईट अनुबद्धितव दीगायु ज्येष्ठ पुरवसि संविधानयत् अरलिय कांता कार्य संविधानयत् कियन मे पिन्वतुन एकराशी वेला तनि दायकत्वयक् विधिहट अरमुनु किहिपयक् पदुवे हिते तियागन मे धर्म देशनाव लोकयकट अहन्नट अवस्थावक् सकस करेला देनो बहुम संवरव सुदु एंदुमिं सरसिला विशाल पिरिसाक में स्थानेत संबंध विला इन्नव धर्म देशनाव श्रवणीय करन्नेत पिन्वतुन सैम दिनकुटम वेदगत्वेन वटिनावेन आकारेत करुणु कीपयाक एकट कैटि करेला मगे धर्म देशनाव पहदिली करेला देन्ना බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාකම තමයි ඕනෑම පුජ්‍යලයකට අවශ්‍යතාවයේ තියෙනවා නම් නරකින් මිදලා හොඳට ඉන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව සදාකාලික වැරදිකාරයේ නරක මිනිස්සෙක් නැහැ. ඒ වගේම ඕනෑම කෙනෙකුට තමන් කරන කුසලය फलदायी अर्थवत् कुशलयाक बाट पत्तेर गन्नट पुलुवन् एनिसा पिन्वतुन्गे अतिं अपे अतिं अप्रमाण वेरदी अडुपाडु दुबलकं सिद्ध वेला एति अपि सैम देनाम सर्व निर्दोषी पुज्जलयां नेमेयि एनिसा ओय पिन्नतुन् किसियम्म आकारेकवत् कुकुसक् एति कर गन्नट एपा मगे अतिं ए दवस्वल मे वरदी वेला तीयनवा
ඒ නිසා මං දැන් කුසල් කළාට වැඩක් නැහැ කියන සිතුවිල්ල එහෙම බැරි වෙලාවක්වත් සිත්වල තියාගන්න එපා. තඹ දාටික හොරා කියලා කියන්නේ ඔය පින්නතුන් දන්නව අපි අහලා තියෙනවා අවුරුදු 55ක් වයසේ නකල් මිනිස්සු මැරුවා චෝර ඝාතක තනතුර දරමින්. ඔහු කලේ ඒ කාලය තුල මිනිස්සු මරපු එක. තඹදාටිකට ඒ සේවයෙන් විශ්‍රාම ගියහම දවසක් අවස්ථාව උදා වෙනවා සරියුත් මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා වැඩම කළ වේලාවක දාන පූජා කරන්නට. ඔහු පෙර සංසාරයේ කරගත්තු කුසලානි සංස ධර්ම පදනම් කරගෙන ඒ ජීවිතය තුළ සිද්ධ කරපු වැරදි ගැන නොහිතන තැනට හිස හදාගත්තහම තඹ දාටික බණ අහලා නැගිටින්නේ සෝවාන් වෙලා. ඔය පින්නතුනුයි මමයි මේ ජීවිතය තුළ තඹ දාටිකගේ වැඩේ කරලානේ. ඊළඟට පින්වතුනි අඟුලිමාල කියන චරිතය අපි නිතර කතා කරන දන්න චරිතයක්. ඒ ජීවිත කාලය තුළ විශාල මිනිස් ඝාතන ප්‍රමාණයක් සිද්ධ කරනවා. හැබැයි ඔහුට හැකියාව ලැබෙනවා ජීවිතේ භවය නිමා කරලා රහත් වෙන්නට. අඟුලිමාලගේ භූමිකාව අපි කවුරුවත් රඟපාලනේ. ඒ නිසා කරෝල කෑල්ලක් කැවුණා, මස් කෑල්ලක් කැවුණා, අතීත මගෙන් මෙහෙම මෙහෙම වෙලා තියෙනවා කියලා හිතලා අද දවස තුල කුසල් නොකර ඉන්නට එපා. ඔබට යම් මොහොතක හැඟුණා නම් හිතුණා නම් මං යන්නේ වැරදි පාරේ කියලා එහෙම සිතුණු පමණම ඔබ පඬිතෙක් වෙනවා. මම මේ වැරද්දක් කරන්න කියලා දැන දැන ඒ කටයුත්ත හඳුනාගත්තොත් ඒ හේතුවෙන් ඔබ ඥානවන්තයෙක් පඬිතෙක් වෙනවා. අතීතයේ වැරදි අතෑරලා දාන්න කාලයත් එක්කලා වර්තමාන හෝරාව මොහොත තුල විතර ඉතාම ඕනෑකමින් ඒ කටයුත්ත කරන්න. ඒ නිසා දවස් 24ම ගුවන්විදුලිය බණ යනවා. ඒ සෑම බණක්ම ඔබට සාවධානව අසන්නට බැරි වේවි. නමුත් ඔබට අහන්නට ලැබෙන බණ ටික අහන්න මං මේ කරන්නේ වටිනා කුසල කර්මයක් කියලා හිතාගෙන. එනිසා කනගාටු වෙන්නට එපා, කම්පා වෙන්නට එපා. අතීතයේ සිදුණු අකුසල් ගැන හිතලා දැන් මේ මොහොතේ කරන කුසලේ හොඳට කරන්න. සම්මා වායාම කියලා දේශනා කරන්නේ ඒ කාරණාව පින්වතුනි. ඒක නිසා සිත තුල අතීතයේ අකුසල් කළා කියලා දැන් අපට නරක සිතුවිලි ආවොත් ඒ අකුසල් සිතුවිලි ඉපදීමක් සිද්ධ වෙන්නේ. එනිසා ඉතාම හොඳින් අවධානයෙන් කල්පනා කරලා මෙනෙහි කරලා හිතලා බලලා තමන්ගේ සිත තුළ හටගන්න පසුතැවිල්ල කියන එක ඉවත් කරලා දාගන්න. දැන් කරන මොහොත ගැන සතුටින් ආඩම්බරෙන් ප්‍රමෝදයකින් යුක්තව සිද්ධ කරගෙන යන්න. එතකොට ඉදිරි ඔබට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි කල අකුසල් වලට විපාක අයින් වෙලා යන්නේ නැහැ. ඊළඟට තව කාරණාවක් මතක් කරන්නම්. ඕනම කුසල කර්මයක් කරනකොට ඒ කරන කුසල කර්මය මම මේ කරන්නේ කුසල කර්මයක් මේකට හොඳ විපාක ලැබෙනවා කියන ඥානවන්ත සිතුවිල්ල ඇති කරගෙන කරන්න. ඔබ පන්සිල් සමාදන් වෙනවා නම් මල් ටික කඩනවා නම් පැන් බඳුනක් පිරිසිදු කරනවා නම් පැන් බඳුන පුරවනවා නම් පැන් එක පෙරනවා නම් ඒ සෑම එකක්ම පිනක් නේ. තමා හිතින් හිතා ගන්න මං මේ වේලාවේ කරන්නේ වටිනා කුසල කර්මයක්. මේ කුසල කර්මයට වටිනා විපාකයක් ලැබෙනවා කියලා තමන් කරන කර්මයක් විශ්වාස කරන්න, කර්ම ඵලයක් විශ්වාස කරන්න,
ඒක හඳුන්වනවා ඥාන සම්පයුත්ත කුසල් සිතක් කියලා. ඔය පින්නතුන් හොඳට තේරුම් ගන්න ඒ සිතුවිල්ල ත්‍රි හේතුක කුසල් සිතක්. එහෙම කරන පින්කම ඔබට ලබලා දෙන මනුෂ්‍යාත්ම භාවයට විතරයි නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් ඉපදුනොත් විතරයි. ඒ නිසා මේ මොහොතේ අපි බණ අහනවා. ඒ සිතුවිල්ල හිතේ ඇති කරගෙන මං කුසල කර්මයක් කරනවා කියලා හොඳ අදිෂ්ඨානයකින් සිද්ධ කරන්න ඔබට මහත් ආනිසංස ලබා ගන්නට පුළුවන් වෙනවා. අද අපේ පින්නතුන්ට මං පැහැදිලි කරලා දෙන්නට යන්නේ ධම්මපදයේ කෝද වර්ගයේ ඇතුළත් වෙලා තියෙන ඉතාම වැදගත් ඝාතා ධර්මයක්. මේ ඝාතාව ඇතුළත් වෙලා තියෙන්නේ පස් වෙනුවට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහිංසකා යේ මුනයා නිච්ඡං කායේන සංවුතෝ තේ අන්ති අච්චුතං ඨානං. බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කරන්නේ අහිංසකා යේ මුනයා යේ යම් මුනයා මුනිවරයේ අහිංසකා අහිංසකනං ඒ වාගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිච්ඡං කායේන සංවුතෝ. නිච්ඡං නිතරම කායේන කයින් සංවුතෝ සංවර වෙනවනම් තේ අන්ති අච්චුතං තානං. තේ ඔහු අච්චුතං තානං. අච්චුත කියලා කියන්නේ චුත වෙන තැනට යන්නේ නැහැ. ඒ අය සියලු දුක් කෙලවර කරලා නිවන් අවබෝධ කරගන්නවා. ඒ අය සෝචනීය දුක්ඛදායක තැනකට ගමන් කරන්නේ නැහැ කියලා දේශනා කළා. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බොහෝම වැදගත් වටිනා කාරණාවක් නිමිති කරගෙන. බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා වැඩ ඉන්න කාලේ උන්වහන්සේ දවසක් පිඩුසිඟා වඩිනකොට වයසක මහලු බමුණෙක් බුදුරජාණන් වහන්සේගේ ළඟට පැමිණිලා බුදුරජාණන් වහන්සේට වැඳලා අහනවා, මගේ පුතා මෙච්චර කල් කොහෙද හිටියේ? මම පුතා හෙව්වා. බුදුරජාණන් වහන්සේට වැඳලා අඬාඬ බුදුරජාණන් වහන්සේගේ දෙපා සිඹකන්නවා, ඉඹිනවා, ඒ වාගේම කකුලේ ගොප්මස අල්ලගෙන වැළඳගෙන බුදුරජාණන් වහන්සේට අඬාඬ ගරු කරනවා. මහා සංඝයාත් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා, වඩින්ද ස්වාමීනි මෑණියෝ බලන්න කියලා. බුදුරජාණන් වහන්සේ නිවසට වැඩම කළා. ඒ වේලාවේදී අර වයෝ වෘද්ධ බැමිණියත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අර වාගෙම දෙපා අල්ලගෙන, මගේ පුතා මෙච්චර කල් කොහෙද හිටියේ කියලා අඬන්නට වැළපෙන්නට පටන් ගත්තා. එහෙම පටන් අරගෙන බුදුරජාණන් වහන්සේට පසුවදායේ නිවසට දානයට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ මේ බමුණු ඊවලගේ නිවසට දානෙට වැඩම කළා. ඒ දානෙට වැඩම කරලා දානේ වළඳලා නිමා වුණාම අර වයසක මහලු බමුණයි බැමිණියයි දෙන්න බුදුරජාණන් වහන්සේට කියන්න ගත්ත, ස්වාමීනි හෙටින් ඉඳන් දිගටම අපේ නිවසට වඩින්නට ඕනේ දානෙට කියලා.
तमंगे पुता निसा बुद्रजानन वाहन से एविलाविधि पहेदिली करेनवा බුදුරජාණන් වහන්සේලාට එකතැනකින් වළඳන්න බෑ. අන් අයගේ ආරාධනා ලැබෙන නිසා ඒ ආරාධනාවන් වලට වඩින්නට වෙනවා. එහෙමනම් ස්වාමීනි අපට එක උදව්වක් කරන්න. කවුරු හරි කෙනෙක් ඔබ වහන්සේට දානෙට ආරාධනා කළොත් ඒ ආරාධනාව ඔබ බාරගන්න එපා. අපේ නිවසට එවල අපේ මූලිකත්වයෙන් බාර ගන්න කියන්නේ බුදුරජාණන් වහන්සේට අනුමැතිය දුන්නා. දැන් බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය ලබාගත්තු මේ දෙන්න ඉතාම ශ්‍රද්ධාවෙන් දානය පූජා කළා. ඒ වගේම කවුරු හරි ඇවිල්ලා ආරාධනාවක් කළාම ඒ ස්ථානයට ගිහින් ඒ කටයුතු කළා. අවසාන කාල වකවානුව තුල කිසිවෙක් නැත්තම් ඒ දෙපළම දානෙ දුන්නා. බුදුරජාණන් වහන්සේත් නොකඩවා මාස 3ක් මේ වයෝ වෘද්ධ මහලු බමුණු යුවළ වෙනුවෙන් කටයුතු කළා. ඒ දෙන්න අනාගාමී තත්වයට පත් වුණා. සෝවාන් සක්‍රුදාගාමී අනාගාමි කියන තත්වයට පත් වුණා. දැන් මෙහෙම පත් වුණු මේ යුවළ ඊළඟට බුදුරජාණන් වහන්සේට පුතේ පුතේ කියලා කතා කරනවා. ඒ කතා කරන නිසා භික්ෂුන් වහන්සේලා අතර කතාවක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේගේ පියා සුද්ධෝදන රජතුමා බවත් දැන දැන අම්මා මහා මායා දේවිය බවත් දැන දැන මේ මහලු බමුණයි බැමිණියයි දෙන්න ඇයි බුදුරජාණන් වහන්සේට පුතේ පුතේ කියන්නේ? ඒ වේලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ඒ දෙන්න කියන්නේ බොරුවක් නෙමෙයි. ඒ මහලු වයෝ වෘද්ධ බමුණ ආත්ම 500ක්ම මගේ අත්නොහැර එක එක ළඟ තාත්ත වෙලා ඉඳලා තියෙනවා. ආත්ම 500ක්. ඒ එක්කලා මාත්ම 500ක් බාප්ප වෙලා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ කුඩප්ප වෙලා ඉඳලා තියෙනවා. ඒ එක්කලා මාත්ම 500ක් ලොකු තාත්ත නැත්තම් මහප්ප වෙලා ඉඳලා තියෙනවා. තාත්ත වෙලා අත් දෙකේ අවුරුදු 500යි, බාප්ප වෙලා අවුරුදු 500යි, මහප්ප වෙලා අවුරුදු 500යි. ඒ ආකාරයට සිටිය නිසා ඒ මහලු බමුණගේ දෑත්වලම නැලවිලා තියෙනවා. ඒ වගේම මහණෙනි මේ වයෝ වෘද්ධ මහලු බැමිණිය ආත්ම 500ක් අත් නොඇර මගේ මෑණියෝ වෙලා ඉඳලා තියෙනවා. එක ආත්මක ඉඳලා ඒකලාම අනිත් ආත්මෙත් අම්මා. ආත්ම 500ක් අත් නොඇර කියලා දේශනා කරන්නේ. ඒ කියන්නේ මිනිස්සෙක් හරි කොයි හරි අවස්ථාවක එනකොට අම්මා වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම මහණෙනි ඒ කාන්තාව මගේ පුංචි අම්මා කුඩම්මා වෙලා ආත්ම 500ක් ඉඳලා තියෙනවා. ලොකු අම්මා වෙලා මහම්මා වෙලා ආත්ම 500ක් ඉඳලා තියෙනවා. ඔය අම්මගේ කිරි මං ආත්ම 500ක් බීලා තියෙනවා. ඔය අම්මගේ කුසේ මං 500 වතාවක් ඉඳලා තියෙනවා. ඒ අම්මගේ දෑතේ මං ආත්ම 500ක් නැලවිලා තියෙනවා. ඒ නැලවුණු නිසා ඒ අම්මට මං පුතා වාගේ අදත් පේන්නේ කියලා. දැන් බලන්න සෑම භවයකම සුද්ධෝදන රජතුමාම නෙමෙයි තාත්තා. සෑම භවයකම මහා මායා දේවිය නෙමෙයි අම්මා. එතකොට මේ ආත්ම 500 ගත්තාම
එතනම තියෙනවා 1500ක් පින්නතුනි 550 ජාතක පොතේ තියෙන්නේ 547යි ආත්ම එහෙමනම් ජාතක කතා පොතේ සඳහන් වෙන්නේ බෝධිසත්වයන් වහන්සේගේ සියලු ආත්ම භව නෙමෙයි මනුෂ්‍ය වෙලා අර අම්මගේ තාත්තගේ විතරක් දරුවා වෙලා ආත්ම 500 ඒ වාගේම එයාගේම පුංචි තාත්තා කුඩප්පා වෙලා 500යි ලොකු තාත්තා වෙලා 500යි හිතාගන්නකො සංසාරේ දිග ඒසා විශාල කාලයක ලෙංගතුකමක් තියෙන කෙනෙක් අද දැක්කාම පුතා කියන එක පුදුමයක් නෙමෙයි කියනවා දැන් පින්වතුනි බුදුරජාණන් වහන්සේට පෙර භවයන් දකින්න නුවණ තිබුණු නිසා උන්වහන්සේ දකිනවා මේ පුතා පුතා කියලා කතා කරන වයෝ වෘද දෙන්න තමන්ගේ පෙර භවයේ කම්මයි තාත්තයි කියලා හිතන්න අපට කොයි තරම් අය මුණ ගැහිලා බොහෝම ආදරෙන් ලං වෙන වෙනවද අනේ ඔයාමට ගොඩක් කුරුයි වාගේ දැනෙනවා දැක්කාම ආසයි තෙනවා කියලා එතකොට බලන්න ඒ එහෙම කියන කෙනා ආත්ම කීයක මගේ අම්මා වෙලා තාත්තා වෙලා ඉඳලා තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ අනවතග්ග සංයුත්තේ දේශනා කරන්නේ මහණෙනි තමන් එක අම්මා කෙනෙක් වෙනුවෙන් එක අම්මා කෙනෙක් වෙනුවෙන් සංසාරේ හෙළලා තියෙන කඳුළු ප්‍රමාණය මහා සාගරයේ ජලයටත් වැඩි කියලා එක අම්මා කෙනෙක් වෙනුවෙන් ඊළඟට දේශනා කරනවා මහණෙනි අපට අම්මා නොවුණු කාන්තාවක් හොයාගන්න බෑ සෑම කාන්තාවක්ම අම්මෙක් වෙලා ඉඳලා තියෙනවා කියලා තාත්තෙක් නොවුණු පිරිමි කෙනෙක් හොයාගන්නට බෑ කියලා පුතෙක් නොවුණු දුවෙක් නොවුණු පිරිමි කෙනෙක් ගැහණු කෙනෙක් හොයාගන්නට බෑ කියලා එතකොට අපි බැල්ලියෙකුට ගහන්න ගලක් අරන් ගහනකොට සමහර විට ඒ බැල්ලිය කෑ ගහගෙන දුවයි එයත් අපි කීපාරක් කුසේ තියාගෙන බිහි කරන්න ඇද්දම්මෙක් වෙලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනා වඩන්න කියන කාරණේ දේශනා කරනකොට ඔය ආකාරයට සෑම කෙනෙක් දිහාම බලලා මෙත් වඩන්න කියලා දේශනා කළා දැන් මෙතන පින්වතුනි මේ අම්මයි තාත්තයි දෙන්න ඉතාම සතුටින් මෙහෙම දාන ආදී කුසල කර්මයන් සිද්ධ කරගෙන අවදිල්ල ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මාස 3 ඉක්ම ගියහම ධර්ම දේශනා කළා ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරන මේ මහලු යුවළ රහත් ඵලයට පත් වෙනවා රහත් ඵලයට පත් වෙලා ඒ දෙදෙනාගේ සතුට වැඩිකම නිසා ඒ දෙදෙනා කාල යාත්‍රා කරනවා පිරිනිවන් පානවා බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනාගේ චිතකයන් දල්වන්නට උපදෙස් දීලා උන්වහන්සේ ස්ථානයේ කුටියක වැඩ ඉන්නවා අර මහලු බමුණගේ බැමිණියගේ ශරීර දවනකල් ඒ ස්ථානයේ කුටියක වාඩි වෙලා ඉන්නවා ඒ වාඩි වෙලා වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනාගේ චිතකයන් දල්වලා නිම වුණහම ඒ ධාතුන් වහන්සේලා අරගෙන දාගැබක් කරන්නට කියලා උපදෙස් දෙනවා දැන් බුදුරජාණන් වහන්සේගෙන් අර භික්ෂූන් වහන්සේලා අහනවා ස්වාමීනි මේ දෙන්න කොහෙද මේ තරම් කුසල් කරලා ඉපදුනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දෙදෙනාම
නැවත කොහෙවත් උත්පත්ති ලැබුවේ නැහැ. ඒ දෙන්න භව ගමන නිමා කරලා නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පෑවා කියලා දේශනා කළා. ඉතින් මේ කාරණාව තමයි ඔය පින්නතුන්ට අද මාත්‍රුකා කරගත්තේ. ඒ කාරණාව ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ අරමා මුලින් දේශනා කළ ගාථාව පැහැදිලි කරන්නට යෙදුණා. අහිංසකා යේ මුනයා, අහිංසකා කියන්නේ පින්වතුනි හිංසාකාරී නොවී කියන්නේ. කාටවත් හිංසාවක් නොකරන යේ යම් මුනයා මුනිවරේ. එතන කියන්නේ රහතන් වහන්සේට. නිච්ඡං කායේන සංමුතෝ, නිතරම කයින් සංවර වෙනවා. එතන කයින් කියලා කිව්වට කය, වචනය, සිත කියන අංශ තුනම එතෙන්ද නැඹුරු වෙනවා. ඒ වාගේම ඒ ආකාරයට සංවර වෙන තැනැත්තා නැවත චුතියකටපත් වෙන්නේ නැහැ. තේ යන්ති අච්චුතං ථානං, ඒ අය නැවත චුතියකට ගමන් කරන්නේ නැහැ. ඒ අයට ශෝකයක් ඇති වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැතොට මෙතන දේශනා කරනවා අහිංසකා යේ මුනියා කියලා. මෙතන පින්නතුනි අහිංසක කියලා කියන්නේ හිංසාවක් නොකරන කියන එක. හිංසා කරන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායේන වාචාය මනසා, කයින් වචනෙන් මනසින් කරන හිංසාවල් කියලා. මේ වචනය වැඩිපුර විස්තර කරන අටුවාව පැහැදිලි කරනවා තමාගේ සිත තුළ හටගන්න සංකාර කෙරෙහි හිංසාවක් නොකරයි. සත්වයන් කෙරෙහි, පුජ්‍යලයන් කෙරෙහි, ජීවීන් කෙරෙහි ඇතිකරගනු ලබන හිංසනය හිංසාවක් කියලා දේශනා කරනවා. කායිකව සිද්ධ කරන හිංසාවන් ගහනේවා, පහර දෙනේවා, රිද්දනේවා, ඒ ආකාරයකට කායිකව දෙන හිංසනයන්. ඒ වාගේම වාචසිකව රළු පරළු වචන කියලා කරන හිංසනයන්. මානසිකව නැසේවා, වෙනසේවා, විනාශ වේවා, නැති වේවා කියලා හිතන සිතුවිලි. මෙන්න මේ තුන අට කතාව සඳහන් කරනවා හිංසනයන් කියලා. හැබැයි ඒ හිංසනය තමාගේ සංකාර කෙරෙහි ඇති කරගන්නේ නැහැ කියනවා. දෙක තමයි ඊටා වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙතනදි දේශනා කරන්නේ අන්න ඒ ආකාරයට කයින්, වචනයෙන්, මනසින් කිසිම කෙනෙක් කෙරෙහි හිංසාකාරී මානසිකත්වයක්, ඒ වාගේම වචනයක්, ක්‍රියාවක් සිද්ධ නොකරන තැනැත්තා අහිංසකා කියලා දේශනා කළා. කිසිම සත්වයකට හිංසාවක් නොකරන තැනැත්තා. දැන් පින්වතුනි, අපි සෑම දෙනාම යම් අතපසුවීමක්, බැරිවීමක් සිද්ධ වෙනකොට අපි සේරටෝම චෝදනා කරනවා. අව්වට චෝදනා කරනවා, අව්වහන්ද කියලා. වැස්සට චෝදනා කරනවා, පොළවට චෝදනා කරනවා, පරිසරයට චෝදනා කරනවා, පවතින දේශපාලන රටාවට චෝදනා කරනවා, අම්මට, තාත්තට, සහෝදරයට, එකට ඉන්න අයට චෝදනා කරනවා. බලන්න කවුද Tamanට චෝදනා කරගත්තේ කියලා. මිනිස්සෙක් ළිඳකින් වතුර භාජනයක් ගන්නට ලණුවක භාජනයක් ගැට ගහලා ළිඳට දානවා. ඒ ළිඳට දානකොට ටිකක් දිගමදි. අපි සෑම කෙනෙක්ම කියන්නේ ලණුව දිගමදි, කඹේ කොටයි කියලා. අපි කවුරුවත් කියන්නේ නැහැ මගේ අත දිගමදි කියලා. ඒ නිසා කාටාරි චෝදනා කරන තමන් නිදහස් වෙනවා.
බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා අපි හිංසාවන් අනුන්ට කරනවා හැබැයි අනුන්ට හිංසාකාරී බව හිතන තමන්ගේ සිතුවිලි නැමති සංකාරයන්ට හිංසාවක් කරන්නේ නැහැ කියලා. දැන් මිනිස්සෙක් මට බැනගෙන යනවා. ඒ බැනගෙන යනකොට මම එයා නිසා තරහක් ඇති කරගන්නවා. ඒ තරහ ඇති කරගෙන මම ඒ මිනිස්සයාට ශාප කරනවා බැන්න කියලා. එයා කොහෙවත් ඉන්නේ. එයාගේ හිතේ ඇති වෙන සිතුවිල්ල වචනයක් බවට පරිවර්තනය කරලා ඒ වචනය පිට කරනකොට ඒක ඇවිල්ලා මගේ කනේ හැප්පෙනවා මගේ ළඟ සෝත විඥානයේ ක්‍රියාත්මක වෙනවා ඒ වචනය කනට අරගෙන විඥානය තුල ක්‍රියාත්මක කරලා දැන් මගේ සිත ඇතුලේ තරහක් හදාගත්තා අරය ද්වේෂය හදාගත්තා දෝමනස්ස සාගත පටිග සම්පයුත්ත අසංකාරික සිතකින් තමයි යාමට බණින්නේ මගේ ළඟ දැන් ද්වේෂය නැහැ හැබැයි පින්වතුනි අර වචනේ අහලා මම මොකද කරගත්තේ මගේ සිත තුලත් දෝමනස්ස සාගත පටිග සම්පයුත්ත කියන ද්වේෂ සාගත සිත හදාගත්තා දැන් මේ සිත හදාගෙන අරතනටට සාප කරනකොට ඒ සිත පදනම් කරගෙන අකුසල සහගත ද්වේෂ සහගත ජවන් සිත් ඇති වෙන එක නවත්තන්නට බෑ. අරයාගේ වචනේ තමන් අරගෙන මෙහි ජවන් සිත් හදාගෙන ඒවා මේ ජීවිතේ දුක් විපාක ලබා දෙන්න සංසාරේ දුක් විපාක ලබා දෙන තැනට පත් කරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආන් එහෙම ඇති වුණු තමන්ගේ අටගත්තු ද්වේෂයට ඒක නරකයි කියලා හිතලා අයින් කරලා දාන්න. ඒ ද්වේෂයට හිංසා කරන්න. ඒ ද්වේෂයට පීඩා කරන්න. පීඩා කරලා එයා අයින් කරලා ඒ වෙනුවට මෛත්‍රිය හදාගන්න කියලායි දේශනා කළේ. අපි සෑම දිනාම අර මිනිස්සයා නරකයි එයා මට බැන්න එයා නොකළ යුතු දෙයක් කළේ කියලා චෝදනා කරනවා. හැබැයි අහක යන්නේ මිනිස්සයා හන්දා තමන්ගේ සිත තුල හදාගත්තු ද්වේෂයේ තියෙන භයානකකම දැනගෙන තමන්ගේ හිත දුර්වලයි කියලා ඇයි හිතන්න බැරි වුනේ? අපි සෑම දිනාම අපේ දිහා බලලා යම් පුජ්‍යලයක් නිසා යම් පරිසර කාරණාවක් නිසා යම් සත්වයක් නිසා අකුසල සිතුවිල්ලක් හටගත්තොත් ඒ අකුසල සිතුවිල්ල එසැනින් හානි කරලා ඉවත් කරලා දාන්නට මහන්සි වෙන්නේ. ඒ වෙනුවට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෛත්‍රී සාගත සිතුවිලි, දයාවන්ත සිතුවිලි, කරුණාවන්ත සිතුවිලි තමාගේ සිත තුළ හදාගන්නට කියලා. දැන් එක දවසක් ගන්න, එක දවසක පැය 24න් පැයක් ගන්න, ඒ පැය තුළ තමන්ගේ මනසට එන තරහ සිතුවිලි බලන්නකො. තේක ගෙනල්ලා තේක ටිකක් නිවිලා ඔන්න තරහ යනවා. ඊළඟට කිරි ගතිය අඩුයි, කහට ගතිය වැඩි, තරහ යනවා. කෑම කණ්ඩ ගන්නවා, ලුණු ටිකක් අඩුයි, මිරිස් වැඩි, තරහ යනවා. ඊළඟට කාක්කෙක් අත්තේ වහලා අත්ත ළඟ ඉඳගෙන කණේ තියාගෙන කෑ ගහනවා. බල්ලෙක් එහා පැත්තේ උඩු පුරන්ඩ පටන් ගන්නවා, බල්ලට ගහන්න දොර ළඟට යන්න යනකොට ඌණෙක් කෑ ගහනවා. දැන් කපුට නිසා, බල්ල නිසා, හූන නිසා කොච්චර ද්වේෂය හැදුනද බලන්න. ඊළඟට මිරිස් ටික නිසා ද්වේෂය, ලුණු අඩු නිසා ද්වේෂය, ඒ වාගේම ඔය ආකාරයට බලනකොට මොනතරම් අපිරිසිදු අප්‍රසන්න ක්‍රෝධ සහගත සිතුවිලියනවද බලන්න. පුජ්‍යලයන් ගැන, පරිසරය ගැන, සත්වයන් ගැන අන්තිමේදී තමාට තමා ගැනමත් ක්‍රෝධය හට ගන්නවා. මොන කර්මයක්ද මන්දා මට මේක අමතක කරලා දාන්න බෑනේ, මොනවා කෙරුවත් මතක් වෙනවනේ කියලා තමන්ටත් ක්‍රෝධ කරනවා. මගෙම කර්ම තමයි මෙහෙම කෙනෙක් බැඳ ගන්න උනේ කියලා එහෙම ක්‍රෝධ කරනවා. ආන්ගේ ආකාරයට ඇති වෙන ක්‍රෝධය හොඳට බලලා හානිකර නිසා
ඒකයිවත් කරගන්න උත්සාහ කරන්න සෑම මොහොතකම සෑම දේකම යහපත දකින්නට පුරුදු වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ක්‍රෝධය ඉවත් කරලා හිංසාකාරී මානසිකත්වය ඇති වෙනකොට දැනගෙන ඉවත් කරලා ඒ වෙනුවට කරුණාව අහිංසකකම හිංසා නොකරන බව මෛත්‍රී සහගත බව දයාවන්ත බව ඇති කරගන්න උත්සාහ කරන්න කෙනෙකුට ඔබේ අතක් උස්සලා පාරක් ගහන්න ලේසි හැබැයි ඒ ගහන පාර වාගේ ගුටි ලක්ෂ වාරයක් කන්නට වෙන බව හොඳට හිතාගන්න අපි අපේ බලය පාවිච්චි කරන කෙනෙකුට එක පාරක් කම්මුලට ගහනවා සංසාරේ ඒ වාගේ කම්මුල් පාර කණ්ඩ වෙන වාර ගණන කෙලවරක් නැති බව හිතාගන්න එකම කාන්තාවක් ආත්ම 500ක් අත්නොවැර අම්මා වුණා නම් කොච්චර මේ සංසාරේ දුවනවද අපි ඒක නිසා කෙනෙකුට වනිනකොට වංචාවක් කරනකොට බොරුවක් කියනකොට ඒ බොරුවෙන් එයා රැවටෙනකොට අනාගතේ Tamanටත් එහෙම බොරු වලින් රැවටෙන්නට වෙන බව හොඳට හිතට ගන්න අද දවස තුල ඔය පින්වතුන් යම් දෙයක් නිසා දුකටපත් වෙලා තියෙනවනම් සැමියා නිසා බිරිඳ නිසා දරුවා නිසා අම්මා නිසා යම් පීඩනයක් අත්විඳිනවනම් අසල්වැසියෝ නිසා යම් පීඩනයක් අත්විඳිනවනම් ඒ ඔබ එදා දීපු හිංසාවක් අද ඔබට ලැබෙනවා ඒ ලැබෙනකොට ඔබ පොලිසිය පැමිණිලි දානවා උපදේශන සේවාවන් ළඟට එක්කලා යනවා ඒ වාගේම අනවින කොඩිවින හුනියම් කරනවා අර දෙයකට ප්‍රතිචාර දක්වන්නට නමුත් පෙර සංසාරේ අපි කරගත්තු ජාතිම තමයි ලැබෙන්නේ කියන එක අමතක කරන්න තේපා ඒක නිසා අද දවසේ ඔබේ සිත තුල හටගත්තු නරක සිතුවිල්ලක් නිසා අනිත් අයට හිංසාවක් කළොත් ඒ හිංසාව මනසින් වුණත් වචනයෙන් වුණත් කයින් වුණත් ඔබට ලැබෙන ප්‍රතිචාරය ආපහු ලැබෙනකොට ඉතාම භයානකයි ඒ නිසා තමා දෙස බලන්න තමා හඳුන ගන්න තමාගේ හිත තුල හට ගන්න අයහපත් සිතුවිලි හටගත් සැනින් හඳුනගෙන ඉවත් කරන්න ආන් ඒකට තමයි සතිය කියලා කියන්නේ භාවනා කරන තැනැත්තෙකුට භාවනා කරන මොහොතේ ඇතිවෙනා විතරක් නෙමෙයි අපි සෑම මොහොතකම ඒ කියන සිහිය ඇති කරගත්තොත් ඒක ගොඩාක් වැදගත් වෙනවා තමන්ගෙන් සිද්ධ වෙන පසුතැවිලි බොහොමයක් නැති කරගන්නට පුළුවන්කම තියෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහිංසකා එතකොට අහිංසක තත්වයට පත්තුණු යේ මුනයා යම් රහතන් වහන්සේ කෙනෙක් කියලා මේ දේශනා කරන්නේ ඊළඟට නිච්ඡං කායේන සංවුතෝ සංවුත වෙනවා කියලා කියන්නේ සංවර වෙනවට කායේන කයින් නිතර සංවර වෙනවා කියලා කියන්නේ අර හිංසාකාරී බව නැති පුජ්‍යලයා කය වචනය සිත කියන ස්ථාන තුන ඊටාම පිරිසිදු තත්වයට පත් කර ගන්නවා ඊළඟට බුදුහාමුදුරුව දේශනා කරනවා එයා නැවත චුත්ත වෙන තැනකට ගමන් කරන්නේ නැහැ කියලා ඒ කියන්නේ චුත වෙන තැනකට ගමන් කරනවා කියන්නේ පින්වතුනි එයාගේ චුති සිත හටගන්නේ නැහැ චුති සිත හටගන්නේ නැහැ කියන්නේ නැවත උත්පත්තියක් ලබන්නේ නැහැ කියන එක. දැන් අපි සෑම දිනම මැරෙනකොට අපේ චුති කෘත්‍ය සිද්ධ වෙනවා. චුති කෘත්‍ය කියන එක මං සරලව කියලා දෙන්නම්. ඕනම මේ ලෝකේ ඉන්න දැන් ඔය පින්නතුන් මම ගත්තොත් මගේ බඩේ ඉන්නව පණුව විශාල ප්‍රමාණයක්. ඊළඟට ඇඟේ ඉන්නව තව චූටි චූටි ජීවීන් විශාල ප්‍රමාණයක්. මගේ හිස බාල තියෙන නිසා මගේ හිසේ නැහැ. ඔය පින්නතුන්ගේ කොණ්ඩ තියෙන නිසා කොණ්ඩ ඉන්නව ගොඩාක් සත්තු ප්‍රමාණයක්. ඔය සෑම කෙනෙකුටම කියන්නේ ජීවියෙක් කියලා. ඒ සෑම ජීවියෙක්ම මැරෙන මොහොතේ චුති කෘත්‍ය සිද්ධ වෙනවා. ඒ කියන්නේ චුති සිත හැදෙනවා. එයා මැරෙන මොහොතේ එයාගේ චුති සිතට සංසාරගත ජීවිතේ කරගත්තු කර්මයක් හරි කර්ම නිමිත්තක් හරි ගති නිමිත්තක් හරි කියන
තුනෙන් එකක් අරමුණු වෙනවාමයි. ඒකට කියනවා චුතිකෘත්‍ය කියලා. ආන් ඒ තැනටපත් උණු කෙනා ඊළඟට උපදිනවාමයි. ඒ උපදින්නේ නැති තැනට එතකොට උපදිනකොට පින්වතුනි එයා ශෝකයට දුකටපත් වෙනවා. ඉපදුණු ගමන් වයසට යනවා ලෙඩ වෙනවා මැරෙනවා. ඒවා ශෝකී ස්ථාන කියලා දේශනා කළා. එතකොට අර අහිංසාව හිංසාව නැති කරලා අහිංසාව ඇති කරගත්තු ඒ වාගේම තමන්ගේ සිත තුල හටගත් ක්ලේශ ධර්මයන් දුරු කරලා දාපු චුත වෙන තැනට පත් නොවුණු රහතන් වහන්සේ නැවත ශෝකී අවස්ථාවකට පත් වෙන්නේ නැහැ කියලා තමයි දේශනා කළේ. ඒ කියන්නේ ආ පිරිනිවන් පානවා නැවත උත්පත්තියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් පින්වතුනි සංසාරගතව කරගෙන තියෙන පින්පව් ගැන හිතුවොත් තව ආත්ම ගානක් දුවන්න જાති අපි ළඟ තියෙනවා. අපුත්තක කියලා සිටු කෙනෙක් ඉන්නවා. එයාට කිසිම දරුවෙක් නැහැ. එයාගේ ළඟ විශාල ධනයක් තිබුණා. ඒවා කණ්ඩ බොණ්ඩ ලැබුණෙත් නැහැ. මැරිලා ගියා. කොසල් රජතුමාගේ මාලිගාවට ධනිය ඇදගත්තා. දයා එක අවස්ථාවක කරපු කුසලයක් ආත්ම කීපයක් විපාක දෙනවා. එයා එතනින් පස්සේ කුසල් කරලා නැති නිසා අපුත්තක සිටුතුමා මැරිලා ගිහින් පැහෙන නිරයක උත්පත්තිය ලැබලා එතන දුක් විඳිනවා කියලා දේශනා කළා. කිසිම කුසලයක් කරලා නැති නිසා. නමුත් අකුසල් තියෙනවා. කුසල් වලට නිරයට ගියා කියලා. අපි ළඟ පින් පව් මහා ගොඩක් තියෙනවා. කුසල් අකුසල් මහා ගොඩක් තියෙනවා. ඔවා විපාක දෙන එක නවත්තන්නට අපට පුළුවන් වෙන්නේ නිවන් අවබෝධ කරගත්තොත් විතරයි. ඒ නිවනේ සෝවාන් තත්වයේ පළවෙනි පියවර එතනින් එහාට ගමන් කරන පුජ්‍යලයා සතර අපායට යන්නේ නෑ. රහතන් වහන්සේ නැවත උත්පත්තිය ලබන්නේ නෑ. ඒ තත්ත්වේ ලබා ගන්නට පුළුවන් මනුස්ස ජීවිතයක් මනුෂ්‍යාත්මයක් මට ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා දේශනා කරපු ධර්මයක් තියෙනවා. ඒ නිසා මේ සෑම දෙයක්ම භාවිතා කරලා තමන්ගේ සංසාර ගමන නිමා කරන්නට උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් ක්‍රියා කිරීමට සෑම දිනම අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි. ඒ අදිෂ්ඨානශීලී සිතුවිල්ල මේ පින්වතුන් සෑම දිනාගෙම සිත් තුළ ඇති වේවා කියලා අපි කවුරුත් ප්‍රාර්ථනා කරගමු. අද පින්වතුනි මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ දොම්පේ පැලහැල සංස්කෘතික මධ්‍යස්ථානය හා ඊට අනුබද්ධිත දීඝායු ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ සහ අරලිය කාන්තාකාර සංවිධානයේ විසින්. අරමුණ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති පූජ්‍යපාද දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ලෝකවාසී මහා සංඝරත්නයට දේශකයාණන් වහන්සේට ඒ වාගේම දොම්පේ පැලහැල ශාක්‍ය සිංහාරාම විහාරාධිපති රාජකීය පඬිත් අඟුණකොළ පැලැස්සේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරුවනට බෞද්ධයා ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයට අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සාංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට දිවයින පුරා සාංස්කෘතික මධ්‍යස්ථානවල රාජකාරී කරන සියලු දෙනාට ආබාධිත රණවිරුවන්ට ඒ වාගේම අනිකුත් රණවිරුවන්ට ප්‍රදේශවාසී ගම්වාසී ලංකා ලෝකවාසී සියලු පින්වතුන්ට සියලු සත්‍යයන්ට ආශිර්වාද කරනවා. ඒ වාගේම අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයට
රට වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ට සියලු දෙනාගේම නමින් කාල යාත්‍රා කළ ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මිය ගිය සියලු ඥාතියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, ඒ වාගේම අපටත් අපට මේ මාර්ගයේ ගමන් කරන්නට කියලා දුන්නු මාගේ ගුරු දේවෝත්තම අතිපූජනීය රදාවඩුනේ නායක මාහිමි පාණන් වහන්සේ ඇතුළු දෙමව්පියන්ටත් ඔය පින්නතුන්ගේ දෙමව්පියන්ටත් ගුරුවරාදීන්ටත් අප සෑම දෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබිලා මේ ජීවිතේ යහපත් වේවා, සෑම දෙනාටම උතුම් වූ ධර්ම මාර්ගයේ අවබෝධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සුපින්නතුනි, අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මෙම පුණ්‍යවන්ත පරිශ්‍රයට වැඩම කරමින් සද්ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ, රදවඩුන්න ශ්‍රී මිහිඳු මහාවිද්‍යාලයේ විද්‍යාලාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද රදවඩුන්නේ ඥානවිමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින්ම බෞද්ධ ගුවන්විදුලිය පිනති ඔබ වෙනුවෙන් සම්නිවේදනය කරන්නට යෙදුණු දායකත්ව සද්ධර්ම දේශනාව මෙතෙකින් නිමාවට පත්වනවා. පිනති ඔබ සැමට තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් යහපතම උදා වේවා.